තරගල ලෝක අංකෙක කණඩෑම දිට පාකිස්ාන කණඩෑම පකිස්ානයේ දී පරාජයට පත්කර ශ්‍රී ලංකා කණඩෑම ඔස්ට්‍රලියාවට ගිය ඔස්ට්‍රලියාවේද අත්විනි නේ ධර්ම පරාජය පළවෙනි තරගේ දෙවනට පහරදිල පරාජීවනාවගේ දෙවන තරගේ මුලින් පන්දුවට පහරදිල ශ්‍රී ලංකාවටත්තුනේ පරාජයක් පළවෙන් T20 තරගේ පරාජයෙන් පස්සේ පාකිස්ාන තරගාවලේ සුපිරි දක්ෂතාවෙන් බහනුක රාජපක්ෂ විදෙස් මාධ්‍යක කිව්වේ ඔස්ට්‍රලියාව පරාද කරන්න සැලසුමක් තිබුණා ඒ සැලසුම නිසියාකාරයෙන් ක්‍රියාත්මක නැහැ කියලා ඇඩ්ලෙඩ් තරගේ අපි සෙල්ලම් කළේ ඒ ක්‍රීඩාංගණයට ගිහින් පොඩි කාලෙකදී ඒ නිසා අපිට පිටිය ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. අපි ඔක්කොම එකතු වෙලා තීරණය කළා කාසිවාසිය අපිට මුලින්ම ලැබුණොත් අපි මුලින් පන්දු යවනවා කියලා. මේක එකතු වෙලා ගත්ත තීරණයක්. හැබැයි තරගයේ ක්‍රියාත්මක වෙද්දී දෙවෙනියට පන්දුවට පහර දීම ලේසි වුණේ නැහැ. කොහොම වුණත් එදා අපේ පන්දු යවන්නන්ට සාර්ථකව පන්දු යවන්න බැරි වුණා. ඔස්ට්‍රේලියාව හමුවේ අපිට සැලසුමක් තිබුණා. සැලසුම් නිසියාකාරයෙන් ඉටු කරගන්න බැරි වුණා කියලා තමයි රාජපක්ෂ කියන්නේ. අපිට සැලසුමක් තිබුණා. ඔස්ට්‍රේලියාව අඩු ලකුණු ගානකට තියලා ඒ ලකුණු ගාන හඹා යන එක ගැන. හැබැයි පළවෙනි තරගයේ ඔස්ට්‍රේලියාව ගත්ත ලකුණු ගාන වැඩි. ඒ නිසා අපිට මේ ආරම්භයේ ඉඳන්ම පීඩනයක් එක්ක තමයි සෙල්ලම් කරන්න ඕනේ. ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට ඔස්ට්‍රේලියා සංචාරයෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් ඉතුරු වුණා. ඔස්ට්‍රේලියා ප්‍රතිකරුව සෙල්ලම් කරපු විදිහ එක්ක ඔස්ට්‍රේලියාවේ T20 ලෝක කුස්ලානේ සාර්ථක වෙන්න නම් මොකද කරන්න ඕන කියන පාඩම නම් ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට හොඳින්ම ලැබුණා. මොන සෙල්ලම් කරපු විදිය වගේ මැක්ස්වෙල් ෆින්ච් දෙන්න අපේ පන්දු යන්නන්ට මොහොන දීපු විදියත් අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. කඩුල අතරේ දුවන එක උනත් T20 වල මොන තරම් හොඳට තියෙන්න ඕනද කියලා එයාලා පෙන්නුවා. ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගන විශාල නිසා පන්දු රකින්නන් දෙදෙනෙක් අතරට ගහලා ලකුණු දෙක ගැන හිතන්න පුළුවන්. ඒ වගේම එයාලා 4-6 පහරවලුත් නිතර ගත්තා. ඒ දේවල් තමයි අපි හදා ගන්න ඕන. කොහොම වුණත් මේ පාඩම ඉතුරු කරලා ශ්‍රී ලංකාව පරාජයන් 3ක් එක්ක ඔස්ට්‍රේලියා සංචාරය අවසන් කළා. ඉගෙනගත්තු පාඩම් ඉස්සරහ තරගාවලිය වල ක්‍රියාත්මක වෙයිද කියන දේ අපි බලාගෙනමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.